මම දැඩිව විශ්වාස කරනවා ජීවත් වෙන හැම කෙනෙක්ම පාහේ තමුගේ ජීවිතේ සාර්ථක කරගන්න කැමතියි කියලා. ඔබත් මේ වැදගත් සටහන ඉතාම උද්‍යෝගයෙන් උනන්දු වෙන්න නරඹන්නේ ඔබේ ජීවිතේ සාර්ථක කරගැනීමේ බලාපොරොත්තුවක් ඇතුව. ඒත් හුඟක් දෙනාට තියෙන ප්‍රශ්නය තමයි ඇත්තටම තමුගේ ජීවිතේ සාර්ථක කරගන්න නම් මොකද්ද කරන්න ඕන කියන කාරණය. සමහර අය මේකෙදි දැඩිව වාසනාව ගැන විශ්වාස කරනවා. තවත් අය සමහරලාට දෛවය විශ්වාස කරනවා. තවත් සමහර අය ජීවිතේ සාර්ථකත්වය හොයාගෙන විවිධ දේවල් පිටිපස්සේ යනවා. අපි අද පොඩ්ඩක් ඇත්තටම කතා කරමු කෙනෙක් ජීවිතේ සාර්ථක කරගන්න නම් මොනවද කරන්න ඕනේ කියලා. මගේ මිත්‍රයනි මම මේ කතාබහ ඔබත් එක්ක පොඩි කතාවකින් පටන් ගන්නට කැමතියි. ඒ කතාව තමයි දිනක් යම්කිසි පාසලක ඉගෙනගත්ත තරුණයෙක් පුංචි වයසේදී දරුවෙක් කියවන වඩා සුදුසුයි. මේ දරුවා විභාගයකින් සමත් වෙලා නගරයේ පාසලකට එනවා. නගරයේ පාසලට ආපු මේ දරුවා පළමු මාස කීපේ පාසලේ ගත කරද්දී ඒ පාසලේ ගුරුවරයෙක් මේ දරුවා ඇඳගෙන ඉන්න ඇඳුම් ටික දිහා බලලා දිනක් මෙහෙම කිව්වා. බලනවා ඔයාගේ ඇඳුම් වල හැටි හරිම අඳුරු පාටයි. අඩු ගානේ මේ පාසලට ගැලපෙන විදිහට ඇඳුම් ටිකවත් හරියට ඇඳගෙන ඉන්න බැරිද කියලා මේ පුංචි දරුවගෙන් මේ ගුරුවරයා ප්‍රශ්න කරා. මගේ මිත්‍රවරුනි මේ දරුවා ඉතාම දිලිඳු පවුලක ඉපදිච්ච දරුවෙක්. එයාට මේ ප්‍රශ්නේ ගෙදරට ගිහිලා කියන තරම් හැකියාවක් තිබුණේ නැහැ. එයා මේකට හුඟක් දුක් වුණා. හැබැයි එයා හිතින් මෙන්න මෙහෙම දැඩි තීරණයක් ගත්තා. ඒ දැඩි තීරණය තමයි මම දිලින්දෙක් කිව්වනේ, මං හිඟන්නේක් කිව්වනේ, මම කවදා හරි දවසක ධනවතෙක්, පොහොසතෙක් බවට පත් වෙනවා කියන තීරණය මේ තරුණයා නෑ මේ පුංචි දරුවා ගත්තා. ඊට පස්සේ ඔහුගේ ආර්ථික අපහසුතා නිසාවෙන්ම අතරමඟදී මේ දරුවා අධ්‍යාපනය නතර කරනවා. ඔහු කොළඹ ප්‍රදේශයට ඇවිල්ලා මගේ මිතුරුනි ගොඩනැගිලි ද්‍රව්‍ය අලවිකරණ ආයතනයක සහායකෙක් විදිහට වැඩ පටන් ගන්නවා. ඔහු කොතරම් ආදරෙන් කොතරම් හොඳින් තමුන්ගේ රැකියා කටයුතු කරාද කියතොත් එතර ප්‍රධානී ඉතාම ප්‍රසාදයටපත් වෙනවා. ඔහු සම්බන්ධයෙන් ඔහු යම්කිසි කාලයක් එතන වැඩ කරාට පස්සේ මේ ගොඩනැගිලි ද්‍රව්‍ය විකුණන ආයතනයේ ප්‍රධානියා ඔහුට උදව් කරනවා. ඔහුට තවත් පුංචි ඒ වගේම නිෂ්පාදන අලවිකරණ ආයතනයක් දාගන්න පුංචියට. ඔහු කොතරම් දුර මේ ආයතනය තුල වැඩ කරලා දියුණුනාද කියතොත් මගේ මිතුරුනි මේ වන විට ඔහු කොළඹ නගරේ ප්‍රධාන ගොඩනැගිලි තුනක හිමිකරුවෙක්. ඒ වගේම දැවැන්ත ව්‍යාපාරිකයෙක්. ඇයි මම මේ කතාව ඔබත් එක්ක අද කියලා මේ වැඩසටහන පටන් ගන්නම් කියලා හිතුවේ? මගේ මිත්‍රයා, මම ඔබෙන් නිකමට ප්‍රශ්නයක් අහුවනේ ජීවිතේ සාර්ථක කරගන්න නම් ඇත්තටම මොකද මේකට බලපාන කාරණේ කියලා. කෙනෙක් ජීවිතේ සාර්ථකත්වයේ අපේක්ෂා කරනවා නම්, කෙනෙක් ඉන්නවට වඩා ගමනක් යන බලාපොරොත්තු වෙනවා නම්, කෙනෙක් දවසක දැවැන්ත චරිතයක් බවට පත් වෙන්න ඕනයි කියලා හිතනවා නම්, එයාගාව මුලින්ම තියෙන ඕන දේ තමයි එයාගේ ජීවිතේට දැක්මක් තිබිය යුතුයි. මොකද මම යළියේ වචනේ කියනවා, කෙනෙකුට ඉන්නවට වඩා ඉහළ මට්ටමකට යන්න ඕන නම්, සාර්ථක පුජ්‍යලෙක් වෙන්නට ඕන නම්, මුලින්ම තියෙන අවශ්‍ය කාරණේ තමයි දැක්මක් තිබිය යුතුයි. දැන් මොකද උනේ අර පුංචි දරුවට? බලනවා ඔයාගේ හැටි හරියට හිඟන්නේක් වගේ කිව්වම ඒ දරුවා පුංචි වයසේදී හිතුවා දවසක දැවැන්ත පුජ්‍ය ලෙක්මාවිය යුතුයි කියා. ඒ සිතුවිල්ල, ඒ චින්තනය ඔහු සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න පටන් ගත්තා. මගේ මිත්‍රයා හොඳට මතක තියාගන්න, ඔබ මොන පවුලක ඉපදිලා හිටියත්, ඔබ මොන අධ්‍යාපන මට්ටමක් ලබලා තිබුණත් නොලබලා තිබුණත්, ඔබ ඈත ගමක සමහරට පුංචිම පැලක ඉපදිලා හිටියත්, ඔබට දැවැන්ත ඉලක්කයක් ජීවිතේට හදාගන්න පුළුවන් නම් හොඳට මතක තියාගන්න ඔබට දැවැන්ත පුජ්‍යලෙක් බවට පරිවර්තන විය හැකියි. ඒ නිසා මිනිසුන්ගේ සාර්ථක අසාර්ථක භාවයන් තීරණය කරන්නේ ඔවුන් ඉපදිච්ච පවුල නෙවෙයි. මිනිසුන්ගේ සාර්ථක අසාර්ථක භාවයන් තීරණය කරන්නේ ඔවුන් ගියපු පාසලම නෙවෙයි. මිනිසුන්ගේ සාර්ථක අසාර්ථක භාවයන් තීරණය කරන්නේ ඔවුන්ගේ ජීවිතයට දැක්මක් තියෙනවද නැද්ද කියන කාරණයයි. මගේ අතේ ඔබ හැමෝටම පෙන්වන්න අද පුංචි නෞකාවක් මා රැගෙන ආවා. මගේ මිත්‍රනි ඔබට බැලුව බැල්මට පේනවා මේක රුවල් නෞකාවක්. රුවල් මාර්ගෙන් සුලන් මාර්ගෙන් ගමන් කරන රුවල් නෞකාවක්. එතකොට මේක මුහුදට දැම්මම ඔබ දන්නවා මේ රුවල් වලට සුලංග හොඳට එකතු වෙලා ඒ සුලංගයේ පීඩනයෙන් නැත්තම් සුලංගයේ තල්ලුවෙන් මොකද වෙන්නේ මේ නෞකාව ගමන් කරන්න පටන් ගන්නවා. මම ඔබෙන් පොඩි ප්‍රශ්නයක් අහන්න කැමතියි. මුහුදේ සුලංග තිබුණාට, නෞකාවේ හබල් තිබුණාට, සාගරයේ ජලය තිබුණාට මේ නෞකාව අවශ්‍ය ගමනාන්තයට යනවද? මම යළියේ ප්‍රශ්නය ඔබෙන් අහනවා. මුහුදේ ජලය තිබුණාට, හමා යන සුලඟ තිබුණාට, නැවේ රුවල් තිබුණාට, මෙහි හබල් තිබුණාට මේ යන්න අවශ්‍ය තැනට යනවද? පිළිතුර නැහැ. ඒ මේක අවශ්‍ය තැනට යන්න නම් මේක ඉන්න කෙනා යා යුතු තැන තීරණය කළ තිබිය යුතුයි. යලිමයි වාක්‍ය ඔබට කියන්න. මේ නෞකාව මේ සුලඟේ ආධාරයගෙන, රුවල් වල ආධාරයගෙන හබල් ටික පාවිච්චි කරලා ඒ ගමනාන්තයට යන්න නම් අත්‍යවශ්‍ය සාධකේ තමයි මේක යා යුත්තේ කොතෙන්ටද කියන එක මේ පදවන කපිතාන්වරයා තීරණය කළ තිබිය යුතුයි. ඒ ලෙසම මගේ මිත්‍රයා, අපිට මොනතරම් දේවල් සමාජයේ තිබුණත්
අපිට උදව් කරන ඕ කොච්චර කට්ටිය හිටියත් හොඳට මතක තියාගන්න ඔබට යා යුතු තැන ඔබ තීරණය කළ නැත්තම් නැත්නම් ඔබේ ජීවිතයේ ඉලක්කය ඔබ තීරණය කළ නැත්තම් එහෙම නැත්නම් ඔබට මොනවද ඕන කියලා ඔබ තීරණය කළ නැත්තම් මිත්‍රයා කිසිවෙකුට ඔබට උදව් කළ නොහැකි. ඒ නිසා මම හැමෝටම අද දවසේ යෝජනා කරනවා වහාම තීරණය කරන්න ඔබ කවුද විය යුත්තේ. මා නිකමට මේ ප්‍රශ්නේ ඔබෙන් අහනවා. තව වසර 5ක් වෙනකොට ඔබ මොන වගේ ජීවිතයක් ගත කරන්න කෙනෙද? තව වසර 5ක් වෙනකොට ඔබ මොන වගේ පළාතක ජීවත් වෙන කෙනෙද? තව වසර 5ක් වෙනකොට ඔබ මොන වගේ වාහනයක් පදවන කෙනෙද? තව වසර 5ක් වෙනකොට මේ රටේ මිනිස්සු ඔබ ගැන මොනවද කතා කරන්නේ? තව වසර 5ක් වෙනකොට ඔබ මේ සමාජයට එකතු කරපු දායකත්වය මොකද්ද? මම මේ ප්‍රශ්න ටික ඔබෙන් අහනකොට ඔබට උත්තර නැත්තම් ඔබ හරියට රුවල් දිගෑරලා මුහුදට දාපු නෞකාවක් හා සමානයි. යනවා යන්නේ කොහෙද කියලා දන්නේ නැහැ. මම යාලි එක කියන්නම්. මම මේ ප්‍රශ්න ටික ඔබෙන් අහනකොට ඔබට ඒවට උත්තර නැත්නම් එහි නියත අදහස මගේ මිත්‍රයා ඔබ රුවල් දිගරලා මුදට දාපු නෞකාවක සමානයි. යනවා යන්නේ කොහෙද කියලා දන්නේ නැහැ. ඒ නිසා මගේ මිත්‍රයා ඔබට ජීවිතේ සාර්ථකත්වය අවශ්‍ය නම් ඔබ මේ දැන් ආදම නිින්දට යන කලයෙන් මම අනාගතේ විය යුත්තේ කවුද? මොකද මම අනාගතේ විය යුත්තේ කවුද? මේ තීරණය ගත යුතුයි. මගේ මිත්‍රයා මාව ඔබට යලි යලි කියනවා. සාමාන්‍ය මිනිසු සුවිශේෂී මිනිසු බවට පත් වෙනවා. මොකද සාමාන්‍ය මිනිසු සුවිශේෂී මිනිසු බවට පත් වෙනවා එයාලගේ ජීවිතවලට අරමුණක් හැදිච්ච ගමයි. හොඳයි, අපි උදාහරණ කීපයක් සත්‍ය ලෝකේ සත්‍ය උදාහරණ වලින් කතා කරමු. අපි හැමෝම අහලා තියෙනවා යම්කිසි තරුණෙක් තමුන්ගේ මව කරමත තියාගෙන සාගරය තරණය කරලා වෙරළට ආපු කතාව. මතකයි නේද? මාතුපෝසක ජාතකය. වෙරළට ආවට පස්සේදී මේ කරපු ක්‍රියාවේ වටිනකම වැඩි හන්දා ඒ අම්මා ස්නේහයෙන් තමුන්ගේ පුතාට කියනවා, පුතේ උඹ මතු බුදු වෙයන්. මේ වාක්‍ය ඇහෙන තරුණයා හිතනවා බුදු වේ යුතුයි. කුමද්ද ප්‍රතිපලය කියලා ඔබ අපි හැමෝම දන්නෝ. සම්බුදු බුදු රජාණන් වහන්සේ නිර්මාණය වෙනවා. ඒ නිර්මාණය වෙන බලපෑවේ මොකද්ද? එහෙනම් අර විෂන් එක නේද? අර දැක්ම. අම්මා කියපු වාක්‍ය ඇහුනම හිතනවා මම බුදු වෙන්නට ඕනේ කියලා. අහසේ පියාසර කරන කුරුල්ලෝ දෙස සහෝදරයෝ දෙන්නෙක් බලාගෙන හිටියා. ඒ කුරුල්ලෝ දෙස බලාගෙන හිටපු මේ සහෝදරයෝ දෙන්නට හිතෙනවා, මොකද කුරුල්ලන්ට පියාසර කරන්න පුළුවන් නම් අපිටත් පියාසර කරන්න පුළුවන් විය යුතුයි. මොකද මේ තරුණයෝ දෙන්නේ හිතුවේ කුරුල්ලන්ට පියාසර කරන්න පුළුවන් නම් අපිටත් පියාසර කරන්න පුළුවන් විය යුතුයි. ප්‍රතිඵලය රයිට් සහෝදරයෝ ගුවන් යානය හදනවා. එහෙනම් මොකද එතනතාවේ ඔළුවට ආපු විෂන් එකක්, ඔළුවට ආපු දැක්මක්, ඔළුවට ආපු අදහසක් තමයි යථාර්ථය බවට පත් වෙන්නේ. ඒ වගේම මිත්‍රයා අපේ සාමාන්‍ය ජීවිතයට ගත්තත් මෙහෙමම තමයි. ආපහු අපි අර පාසලේ තරුණ පුංචි දරුවගේ කතාව ගමු. එයාගේ ගුරුවරයා එයාට සමච්චලිට වගේ කිව්වම බලන්නකෝ එයාගේ ඇඳුම් වල හැටි හරියට යාචකයෙක් වගේ කියලා. එයා හිතුවෙත් මොකද? නෑ, මම ධනවතෙක්, මම පොහොසතෙක් බවට පත් විය යුතුයි කියලා. හොඳයි, එහෙමනම් අපි දැන් ඔබත් එක්ක කතා කරා ඇයි ජීවිතයට විෂන් එකක් අවශ්‍ය. දැන් මම ඔබත් එක්ක කතා කරා ඇයි ජීවිතයට ඉලක්කයක් අවශ්‍ය. මේක දැන් අහගෙන ඉඳලා මදි. ඔබට ජීවිතේ සාර්ථකත්වයේ අවශ්‍ය නම් ඔබට ඉන්නවට වඩා ගමනක් යන්නවට අවශ්‍ය නම් ඔබට දිලිසෙන තරුවක් බවට පත් වෙන්නට අවශ්‍ය නම් ඔබ වහාම අද රාත්‍රියේම ඉලක්කයක් නැත්තම් දැක්මක් ජීවිතේට හදාගන්නට ඕනේ. හොඳයි, දැන් මම ඊළඟ පියවරට යන්න කැමතියි. මේක හදාගන්න කියලා කිව්වට මදිනේ, කොහොමද අපි මේක හදාගන්නේ? හොඳයි, ඔබට එහි පින්තූර දෙක දකින්නත් පුළුවනේ. ඔබ කරන්න ඕන දේ තමයි ඔබ නිකමට හිතන්න පටන් ගන්න, මගේ මිත්‍රයා මගේ මට තව අවුරුදු 5කින් ජීවිතේට මොනවද ඕනේ? ආපහු මම ඒක කියන්න, මට තව අවුරුදු 5කින් මගේ ජීවිතේට ඕනේ මොකද්ද? නැත්නම් මොන වගේ ජීවිතයක්ද ඔබ ගත කරන්න බලාපොරොත්තු වෙන්නේ? මම සරලව කියතොත් ඒක තනතුරෙන් ඔබ ඉහළට යන එක වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබේම ව්‍යාපාරයක් පටන් ගන්න එක වෙන්න පුළුවනේ. ඔබ පදින වාහනය වෙන්න පුළුවන්. ඔබ ලෝකේ යන්න බලාපොරොත්තු වෙන රටවල් ටික වෙන්න පුළුවන්. අන්න ඒ ටිකට ගැළපෙන පින්තූර ටිකක් ඔබ අන්තර්ජාලයෙන් හෝ පොතකින් හෝ සොයා ගන්න. උදාහරණයක් විදියට ඔබ පදින්න බලාපොරොත්තු වෙන කායකේ ඒ වර්ණයේම ඒ බ්‍රෑන්ඩ් නේම් එකේ කාර් එකක පින්තූරයක් හොයාගන්න. ඊට පස්සේ ඔබ අනාගතයේ ඔබේම ව්‍යාපාරයක් පටන් ගන්න බලාපොරොත්තු වෙනවා නම් ඒ ව්‍යාපාරේ මොන වගේද කියලා හිතලා ඒ ගොඩනැගිල්ලට ගැළපෙන පින්තූරයක් හොයාගන්න. ඊට පස්සේ ඔබ යන්න බලාපොරොත්තු වෙන රටවල් තුනක් තිබෙනවා නම් ඒ රට ඒ පින්තූරේ දැක්කම මතක් වෙන જાතියේ පින්තූර ටිකක් හොයාගෙන. හොයාගෙන මොකද කරන්න ඕනේ? බ්‍රිස්ටල් බෝඩ් එකක් අරගෙන මේ පින්තූර ටික අලවන්න. මේකට අපි කියනවා විෂන් බෝඩ් එකක් කියලා. වැඩසටහනේ නමමයි විෂන් බෝඩ් එකක් කියලා. ඔබ ඊට පස්සේ කරන්න ඕන දේ තමයි
මේ විෂන් මේ අලවපු ඔබට පින්තූරේ පේන ආකාරයට ඔබ චාරූපය ඔබට දැන් ස්ක්‍රීන් එකක පේනවා ඒ පේන විදිහට මේ විෂන් බෝඩ් එක ඔබට කරන්න ඕන දේ තමයි gedara nithara penena tanaka alawa gan man nikamata kiwada meka karannako hama pujjalekma davanta jayagrahana atkaragena thiyene nikamma nikan nevey jeevithayata yam kisi ilakkayak vision ekak darshanaya thiyagena weda kala enisa oba karanna ona de tamai me vision board ekak obata nivasa nithara penena tanaka alawa gan dan goda taruna daruwo smart ehema phone pavichchi karana handa obata onnam puluwan eka chaya rupayak aragena obe phone eken nithara pena da gannat puluwa e wage me obe paujjalika computer eke screen ekata meka da gannat puluwa mokada oba karanna one obata nithara 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 pena tanaka meka pradarshane karagatu yutu ma obata yojana karana manovidyanukoolawa hemadaama udaesana negittama obe vision board ekak gawada gila එක දිහා ටික වෙලාවක් මොකද කරන්න ඕනේ ඔබ බලාගෙන ඉන්න. බලාගෙන ඉඳලා මදි ඒකේ මනසින් සරිසරයි. ඒ වගේම මම ඔබට යෝජනා කරන රාත්‍රී නිින්දට යන කලින් මොහොතක් ගිහිලා ඒක දිහා බලාගෙන ඉන්න. බලාගෙන ඉඳලා මදි ඒකේ මනසින් සරිසරන්න. මේකේ මනෝවිද්‍යානු ක්‍රියාවලියක් තිබෙනවා. ඔබ මේක යලි යලි මෙනෙහි කරනකොට යලි යලි සිහිපත් කරනකොට මොකද වෙන්නේ? ඒක මනසේ තැම්පත් වෙනවා. මේක තමයි අත්‍යවශ්‍ය කාරණේ මුලින්ම ඔබ ගෝල් එක ඉස්සලා අපි තීරණය කරා විෂන් එක ඊළඟට ඒක විෂන් බෝඩ් එකනේ අපි නැත්තම් මේකට කියනවා විෂුවලයිස් කරනවා කියලා විෂන් බෝඩ් එකක් බවට පත් කරගන්න. හොඳයි. දැන් අපි එතකොට AP වරත් ක්‍රියා මේ සම්පූර්ණ කරගත්තා. දැන් මගේ මිතුරනේ හුඟාක් අයට මේ වගේ ඉලක්ක මේ වගේ දර්ශන විෂන් තියෙනවා. හැබැයි මොකක්ද වෙන්නේ හුඟාක් අය තමුගේ දර්ශනයත් එක්කම ඉලක්කයත් එක්කම මිය යනවා. කවුරු හරි හිතලා බැලුවද ඇයි මේ තමුගේ බලාපොරොත්තු සිහින යථාර්ථය බවට පත් නොවෙන්නේ? මම ඒකටත් හේතුව දැන් ඔබට කියන්නම් කරන්න ඕන දේත් කියන්න. හේතුව තමයි අපිට දර්ශනයක් අපිට ඉලක්කයක් තිබිලා මැදේ අපි ඊළඟට මොකද කරන්න ඕනේ? ඒ ඉලක්කය වෙනුවෙන් වැඩ කරන්නට පටන් ගන්නට ඕනේ. උදාහරණයක් විදිහට ගත්තොත් සම්බුද්ධ චරිතෙටම අපි ආපහු ගියොතෙන් අර අම්මා කිව්වට පස්සේ පුතේ උඹ බුදු වෙන්න ඕනි කියලා අම්මා කීවට පස්සේදී මේ තරුණයා නිකම්ම නිකන් හිටියේ නෑනේ බුදු වෙනකන්. ඔහු මොකද කරේ? සාරා සංක කල්පයක් ලක්ෂයක් සංසාරයේ පෙරුම් පුරමින් නේද? ඒ වගේම ඇස් මස්ලේ ආදී දේ දන් දෙමින් පාරමී දම් පිරුවා කියලා අපි අහලා තියෙනවා. ඒ කියන්නේ මොකද සරලව ගත්තොත් තමුන්ගේ ඉලක්කය කරා යන්න අවශ්‍ය වැඩපිළිවෙල අභ්‍යාස ටික ක්‍රියාත්මක කරා. ක්‍රියාත්මක කරලා සිදුහත් නමයෙන් ඉපදුණු අත්භවයේදී ප්‍රතිඵලයක් කරගත්තා. එහෙනම් දැන් ඔබට විෂන් එක දැන් ඔබට ඉලක්කය තිබිලා මාදී අවසාන සාධකය තමයි තිබිය යුතු ඔබ ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙන්න පටන් ගත යුතුයි. මොකද වෙන්නට ඕනේ? ඔබ ඔබේ ඉලක්කය වෙනුවෙන් ක්‍රියාත්මක වෙන්න පටන් ගත යුතුයි. මේ ක්‍රියාත්මක වීමම තමයි ප්‍රතිඵල ජනනය කරන්නේ. ඉතින් මගේ රටේ ගොඩාක් ගම්වල ඉන්න සමහර තරුණ දරුවෝ ආසාවල් තිබෙනවුන්ට බලාපොරොත්තු තිබෙනවා. නැත්නම් මොකද ක්‍රියාත්මක වීම? බුදුදහමේ කියන උට්ටානවතෝ සතිමතෝ සුචිකම්ම නිස්සම්ම කාරිනෝ කියන ගාථා පාඨය ඔබ අහලා තියෙනවා. උට්ටාන වීරය වැදගත්. ඒ නිසා ඔබේ හීනය ඔබේ දැක්ම ඔබේ විෂන් එක ඒක නිකම්ම නිකන් ඩ්‍රීම් එකක් නොවෙන්න නම් අවසාන මගේ යෝජනාව තමයි ක්‍රියාත්මක වෙන්න පටන් ගන්න. ඒකට බය වෙන්න එපා. හුඟක් අය වෙන්නේ මොකද්ද? අරමුණ තිබුණට අරමුණ කරා ක්‍රියාත්මක වෙන්න බය වෙනවා. ඒ නිසා මම ඔබට කියනවා පියවරෙන් පියවර පොඩ පොඩ දවසකට අඩු ගානේ ඔබ ඔබේ ඉලක්කය වෙනුවෙන් යමක් කරන්න ක්‍රියාත්මක යුතුය. මම මේකටත් පොඩි කතාවක් කියන්නම්. ලෝකේ මුලින්ම එවරස්ට් තරණය කරේ කවුද කියලා ඔබ දන්නවද? ශ්‍රීමත් එඩ්මන් හිලරි. ලෝකේ මුලින්ම එවරස්ට් තරණය කරපු ශ්‍රීමත් එඩ්මන් හිලරිගෙන් පසුව පුජ්ජලෙක් ප්‍රශ්නයක් ඇහුවා. ඒ ප්‍රශ්නේ තමයි කිසිදු මිනිසෙක් කිසිම දවසක පා නොතබපෝ මේ එවරස් ඔබ කොහොමද තරණය කරේ කියලා ඇහුවා. එවිට ශ්‍රීමත් එඩ්මන් හිලරි හරි සරල උත්තරයක් දුන්නා. ඔහු මෙහෙම කිව්වා. මා මුලින්ම එවරස් තරණය කරන්න තීරණය කරා. මා යලි කියන්නම්. මම මුලින්ම එවරස් තරණය කරන්න තීරණය කරා. දෙවනුව මා සිටුවේ සෑම රැයකම පියවරක් දෙකක් ඉදිරියට යන පමණ විදිය පමණයි. ඉන් අනතුරුව මම සිටුවේ සෑම රාත්‍රියකම පියවර දෙකක් ඉදිරියට යන විදිය පමණයි. අවසනමා එවරස් මත හිටියා කියලා කිව්වා. මොකද ඔහු කිව්වේ අවසනමා එවරස් මත හිටියා කියලා කිව්වා. මොකද ඔහු කරෙත් ඔහුගේ විෂන් එක ජයග්‍රහණය කරා. කොහොමද ජයග්‍රහණය කරේ? ප්‍රථමයෙන් ඔහු ඒක යනවා කියලා තීරණය කරා. දෙවනුව හැම රැයකම ඔහු ඒක සිහිපත් කරන්න පටන් ගත්තා. තුන්වෙනුව හැම රාත්‍රියකම ඔහු මොකද කරේ? කන්ද පාමුලට ගිහිලා පියවර දෙකක් බැගින් ඉදිරියට යන පටන් ගත්තා. ඒ නිසා ජීවිතේ අරමුණු සිහින යථාර්ථයන් බවට පත් කරන්න බලාපොරොත්තු වෙන ඔබට මම දෙන අවසාන යෝජනාව තමයි ඔබේ හීනත් එක්ක ඔබ මිය යන්න එපා මිත්‍රයා. මා යලි කියනනම් ඔබේ සිහිනත් එක්ක ඔබ මිය යන්න පටන් මිය යන්න එපා. ඔබ සෑම දිනයකම සෑම රැයකම සෑම මොහොතකම අඩු ගානේ ඒ වෙනුවෙන් පුංචි දෙයක් හරි කරන්නට ක්‍රියාත්මක විය යුතුයි. අවසාන අදහස. ලස්සන කියමනක් තිබෙනවා. ලොව කිසිදු මිනිසෙක් අසාර්ථක වන්නේ නැත සාර්ථකත්වයට මත්තෙන් අත්හරිනවායි. මොකද ඒ කියමන? අපහු කියන්නම්
ලොව කිසිදු මිනිසෙක් අසාර්ථක වන්නේ නැත සාර්ථකත්වයට මත්තෙන් අත්හරිනවායි. අපි නැවේ කතාවෙන් ආපහු සිහිපත් කරෝතෙන් ඔන්න දැන් නෞකාව යන්න ඕන වරාය තීරණය කරලා මේක පදවාගෙන පදවාගෙන ඉස්සරහට යනකොට සමට සැඩ සුලන් හමනෝ. සමට සුලි කුණාටු ඇති වෙනවා. සමට සී කරන්න නැත්තන් නේද? මොහොදේ දිය වෙනම දිශාවකට ගලාගෙන යන දිය සුලි දිය තරංග ඇති වෙනවා. එහෙම වෙලාවට මේ කැප්ටන් උත්සාහය අත්හැරලා නෞකාව වෙනත් පැත්තකට පදවන්න ගියොත් මොකද වෙන්නේ? අවශ්‍ය ඉලක්කයට යන්න බෑ. ඒ වගේම සමහර මගේ රටේ තරුණ තරුණියෝ ඉලක්කය තියාගෙන ඒක කරගෙන යනකොට විවිධ බාධකවම ඔවුන් මොකද කරන්නේ ඒක අත්හැරලා දානවා. මොකද කරන්නේ? අත්හැරලා දානවා. ඒ නිසා අවසාන මගේ යෝජනාව තමයි ඔබ මේ වැඩේ කරගෙන යනකොට අනිවාර්යයෙන්ම බාධක එනවා. මොනවද එන්නේ? බාධක එන එක එනවම තමයි. එන්නේ නැත්නම් ඒකේ අදහස ඔබ මුකුත් කරන්නේ නැහැ කියන එක. ඔබ ඉලක්කයට යනකොට බාධක එනවා. ඒ බාධක ආවම ඒ බාධක ඉදිරියේ නොසැලී ඒ බාධක ඉදිරියේ අත් නොහැරී ඒ බාධක ඉදිරියේ මන්දෝත්සාහී නොවි අවසාන ඉලක්කය දක්වාම ඔබට ඒකාකාරී උද්‍යෝගිකෙන් උනන්දුවකින් ක්‍රියාත්මක වෙන්න පුළුවන් නම් ඔබට ඔබේ ඉලක්කය නැත්නම් ඔබේ විෂන් එක යථාර්ථය බවට පත් කරගත හැකි. මතක තියාගන්න සිදුහත් කුමාරයා තවුසෙක් බවට පත් වෙලා බවුන් වැඩලා බුදු වෙන්න යන ගමනේදීත් අතරමඟදී මොකද වුනේ? විවිධ බාධක ආවා. ඇවිල්ලා ඒ සියල්ල අතික්‍රමණය කළ තමයි බුද්ධත්වයට පත් උනේ. තෝමස් වල්ලා එඩිසන් මහත්මයා බල්බය හදන්න ගිහිලා රයිට් සහෝදරයෝ ගුවන් යානය හදන්න ගිහිලා ඒව සුමට මාර්ග ඔස්සේ හදාගත්ත නෙවෙයි බාධක ආවම තමයි. හැබැයි මෙන්න මේ බාධක එන අවස්ථාවේදී මොකද වෙන්නේ? හුඟක් අය අත්හරිනවා. ඒ අත්හැරිය මොකද වෙන්නේ? ඔවුන්ට සාර්ථක වෙන්න තියෙන අවස්ථාව අහිමි වෙලා යනවා. ඒ නිසා අවසාන අදහස තමයි ඔබට දිනන්න ඕනේ නම් අත්හරින්නතුව ක්‍රියාත්මක විය යුතුමයි. අපි මේ දක්වා කතා කරපු කරුණු ටික පොඩ්ඩක් සාරාංශගත කරගත්තෝතෙන් මා මුලින්ම ඔබට කිව්වා ජීවිතේ දිනන්න සාර්ථක කරගන්න නම් ජීවිතේ තියෙන ඕනේ මොකද්ද? ඉලක්කයක්. නැත්තම් දර්ශනයක්. නැත්තම් එහෙම නැත්තම් තමා අනාගතේ විය යුත්තේ කවුදයි කියලා තීරණය කරන්න කියලා කිව්වා. ඒක තමයි මම අංක 1ට කිව්වේ. ඊට පස්සේ මම දෙවෙනි කරුණ විදිහට ඔබට කිව්වා ඉලක්කය තිබිලා මැදි ඒක විෂුවලයිස් කරගන්න කියලා. නේද? එහෙමනම් ඒක අපි පින්තූර බවට පත් කරගන්න කියලා අපි ඒක විස්තරාත්මකව කිව්වා මේ විෂුවලයිස්. නැත්තම් විෂුවලයිසින්. එහෙම නැත්තම් අපි කියනවා ඔබේ සිහින ටික කොලයකට අරගෙන ඒක නැවත නැවත ඔබට දකින්න පුළුවන් විෂන් බෝඩ් එකක් බවට පත් කරගෙන ඒක නිවසේ යම්කිසි ඔබට පෙනෙන තැනක අලවා ගන්න කියලා. හරි සරල සංකල්ප ටිකම ඔබත් එක්ක කතා කරමින් ඉන්නේ. තුන්වෙනුව මම ඔබට කිව්වා ඔබේ හීනය තියාගෙන ඉඳලා මැදි ඔබ මොකද කරන්න ඕනේ? ඒ වෙනුවෙන් ක්‍රියාත්මක විය යුතුයි කියලා. කරුණු තුන මතකයි නේද? ක්‍රියාත්මක වෙන්න ඕනේ. ඒතොර ක්‍රියාත්මක වීම කියන එක තමයි හුඟක් වැදගත් දෙය. හුඟක් අයට තමුන් අනාගතේ විය යුත්තේ කවුද කියන එක පිළිබඳ අදහසක් තියෙනවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ඔවුන් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක නොවීමයි. ඒ නිසා තුන්වෙනි කරුණ විදිහට මම කතා කරේ ක්‍රියාත්මක වෙන්න කියන කාරණය. ඒතොර කෙනෙකුට මේ වැඩසටහන සමට අහගෙන ඉන්නකොට මම මේ කරුණු තුන කියද්දී කෙනෙකුට හිතෙන්න පුළුවන් අයියෝ ඔච්චර සරල දෙයක්ද සාර්ථක වෙන මාර්ගය කියලා. ඔව් මිත්‍රයා, ලෝකේ සාර්ථක වෙච්ච මිනිස්සු සාර්ථක වෙලා තියෙන්නේ මේ අපිටවත් හිතාගන්න බැරි තරම් මහා අරුම පුදුම දේවල් කරලා නෙවෙයි. අපි හිතන්නේ නැති තරම් සරල දේවල් ඔවුන් ක්‍රියාත්මක කරලා. මම යලි කියන්නම්. අපි හිතන්නේ නැති සරල දේවල් ඔවුන් ක්‍රියාත්මක කරලා. එනිසාවෙන් මම මේ කිව්ව කරුණ ටික සරල වූ පමණින් අදහස් වෙන්නේ ඒක වටිනකමක් නැහැ කියන එක නෙවෙයි. ලෝකේ දියුණු වෙච්ච සාර්ථක වෙච්ච ඕනම පුජ්‍යලෙක් ඒ දියුණුව සාර්ථකත්වය අත් කරගෙන තියෙන්නේ කොහොමද? ඔවුන්ට මුලින්ම තියෙනවා තමා කවුද විය යුත්තේ කියන අදහස. දෙවෙනුව ඔවුන් නිතර නිතර එක මෙනෙහි කරනවා. තුන්වෙනුව ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙන පටන් ගන්නවා. එහෙමනම් මම ඔබටත් යලි සාරාංශගත කරලා ඔන්න දැන් ඒ කරුණු තුන සිහිපත් කළා. මේ තුන අපි ක්‍රියාත්මක කරමු කියලා. මම ඔබට අමතර කරුණක් ඉදිරියේ පුංචි දෙයක් එකතු කරන්න කැමතියි. ඊළඟට හතරවෙනි කරුණ ඉදිරියේ මම කිව්වේ අත්හරින්න නැතුව මේක දිගට ක්‍රියාත්මක කරගෙන යන්න කියන කරුණ තමයි අපි ඊළඟට සාකච්ඡා කරේ. ඒතර මම ඔබට තව අමතර අදහසක් ඉදිරිපත් කරන්න කැමතියි මිත්‍රයනි. දැන් මේ ලෝකේ සාර්ථක වෙච්ච මිනිස්සු කරපු දේවල් වලට වඩා නොකර සිටපු දේවල් ප්‍රමාණය වැඩි. ඒතර ඔවුන් නිතරම කියන කාරණයක් තමයි අත්‍යවශ්‍ය දෙයට අවධානය යොමු කරන්න ඕන නිසාවෙන් ඔවුන් අර අනවශ්‍ය දේවල් කිරීමෙන් වළකිනවා. බුදුහාමුදුරුවොත් නැත්නම් සිදුහත් කුමාරයාත් මුලින්ම කරේ තමුන්ගේ ඉලක්කයට යන්න අනවශ්‍ය දේවල් අත්හරින එකනේ. ඒ වගේම ලෝකේ දවැන්ත ව්‍යාපාරිකයොත් ඉස්සෙල්ම කළ තියෙන මොකද? තමුන්ට වෙන්න ඕන කවුද කියලා තීරණය කරාම ඒකට බාධකයක් වෙන දේවල් අත්හරින එක. නෞකාවක් පදින කපිතාන්වරයාත් මොකද කරන්න ඕනේ? තමුන්ගේ වරායට යන්න නම් වෙන වරාය වලට යන එක, වෙන වැඩ කරන එක අත්හැරීම තුලින් තමයි මේ ගමනාන්තයට යන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා ඔබට අවසාන වශයෙන් ඒ කරුණු ටිකේ අවසාන කරුණ විදිහට මම ඔබට යෝජනා කරනවා අර ඉලක්කයට යන ගමනේදී අත්හැරීමත් ප්‍රගුණ කරන්න. ඒවිත ඔබට ඉලක්කයට වඩා වේගින් යන්න පුළුවන්. හොඳයි. දැන්
මම ඔබට වැඩසටහනේ මුලදි මතක ඇති කීවා වාසනාව ගැන. මම ඒ ගැනත් පොඩි අදහසක් ප්‍රකාශ කරන්න කැමතියි. මගේ රටේ හුඟක් තරුණ තරුණියෝ නැත්නම් වැඩිහිටියෝ විශ්වාස කරනවා මේ කෙනෙක්ගේ ජීවිතේ දියුණුව සාර්ථකත්වයේ සමහරට තීරණය වෙන්නේ වාසනාව මතයි කියලා. ඉතින් එයාලා වාසනාව හොයාගෙන තැන් තැන් වල ඇවිදිනවා. සමහරට හිතනවා තමුන්ට වෙන අදෘශ්‍යමාන බලවේග වලින් මේකට ශක්තියක් ලැබෙනවායි කියලා. මිත්‍රයා මට ඔබට කියන්න ඕන සරලම දේ තමයි වාසනාව කියලා අමුතු දෙයක් නැහැ. උත්සාහවන්තව නිවැරදි වෙලාවේ නිවැරදි තීරණගෙන ක්‍රියාත්මක වීම තුළින් වාසනාව කියන එක අපිට නිර්මාණය කරගන්න පුළුවන් මිසක් වාසනාව කියලා ඉබේ උදාවන දෙයක් නෑ. ඒ කියන්නේ මිනිසුන් නිකාම නිකම් බලාගෙන ඉඳලා දිනු වෙච්ච මිනිසු නෑනේ. දිනු වෙච්ච හැම මිනිසෙක්ම ක්‍රියාත්මක වීම තුළින් වැඩ කිරීම තුළින් තමයි ඒ දියුණුව අත්කරගෙන තිබෙන්නේ. ඉතින් ඔබට ඊටාම විරල සම්භාවිතාවක් යටතේ මේ ලැබිච්ච මනුෂ්‍ය ජීවිතය වාසනාව මත සාර්ථක වෙනකම් බලාගෙන ඉන්නේ නැතුව ක්‍රියාත්මක වීම තුළින් සාර්ථකත්වයට පත් කරගන්න කියන යෝජනාව කරන්නට ඕනේ. නැත්නම් මේ ජීවිතය අපරාධයක් වෙනවා. පුංචි කතාවක් කියලා අපි වැඩසටහනේ අවසානට එමු. ඔන්න යම්කිසි ගම්මානයක් තිබුණා. මේ ගම්මානෙට ජලය නැත්නම් ගම් වතුරක් ගැලුවා. මේ ගමේ හිටියා දෙවියන් වහන්සේ ගැන වාසනාව ගැන දැඩි විශ්වාසය තිබුණු පුජ්‍යලයෙක්. ගමේ සීලූම දෙනා ගමෙන් ඉවත් වුණා. මේ පුජ්‍යලයා පමණක් තමගේ නිවසේ වහල මතර නැගලා ඉන්න පටන් ගත්තා. එවිට ගම්වැසියෝ ඔහුට කිව්වා ඉවත් වෙද්දී මොකද්ද ඔය කරන වැඩේ තේරුම ගම් වතුරට අහුවෙලා මිය යාවේ එන්න අපිත් එක්ක යන් කියලා. එවිට ඒ පුජ්‍යලයා කිව්වා නෑ නෑ දෙවියන් වහන්සේලා මාව බේරගනි මං එහෙම පව් කරපු කෙනෙක් නෙවෙයි මට වාසනාව තිබෙනවා මට එහෙම වෙන්න විදියක් නෑ කියලා. අවසාන බෝට්ටුවත් පදවාගෙන ගම්වැසියෝ ගියා. දෙවනුවට මෝටර් හයි කරපු බෝට්ටුවක් ඒ ස්ථානෙට ඇවිල්ලා කිව්වා නිකම් නිකම් මෝඩෙක් වෙන්න එපා මිනිස්සයෝ දැන් වතුර පාර හොඳට මෙසරයි කිසිම කෙනෙකුට ආයිත් මෙතන ගොඩ බිමින් එන්න බෑ එන්න මං ඔබව මුදවා ගන්නම් කියලා කිව්වා. එවිට ඒ පුජ්‍යලයා හරිම අමාරුවෙන් වහල මත හිටගෙන ඉන්න ගමන් මෙහෙම කිව්වා මම පව් වැඩ කරපු කෙනෙක් නෙවෙයි මං බොහොම දෙවියන්ට ලැබිව ජීවත් වෙච්ච කෙනෙක් මට වාසනා ගුණය තියෙනවා බය වෙන්න එපා කෙනෙක් ඇවිල්ලා මාව බේරගන දෙවියන් වහන්සේලා මාව බේරගනීවි කියලා. මගේ මිත්‍රෙනි ඒ බෝට්ටුවත් ගියා. අවසාන වශයෙන් හෙලිකොප්ටර් එකක් ඉහළින් ඇවිල්ලා පහළට කඹයක් දාලා කෑ ගහලා මෙහෙම කිව්වා අවසාන වතාවට කියන්නේ මීට පස්සේ කවුරුවත් ඔබව බේරගන්න එන්නේ නැහැ කරුණාකරලා ඔය කඹේ එල්ලෙන්න අපි ඔබව මුදවා ගන්නම් කියලා කිව්වා. නහය ගාවට එනකන් ජලය ඇවිල්ලා තිබුණු ඒ පුච්චලයා අමාරුවෙන් වහලේ හිටගෙන ඉඳගෙන කෑ ගහලා මෙහෙම කිව්වා කලබල වෙන්න එපා මම අවාසනාවන්තයෙක් නෙවෙයි මං හරි වාසනාවන්තයි මාව දෙවියෝ ඇවිල්ලා බේරගනීවි කියලා ඔහු අවසාන වතාවටත් කිව්වා. හෙලිකොප්ටර් එකක් ගියා. ජලය තව ටිකක් ඉහළට ආවා. පුජ්‍යලයා මිය ගියා. මරණයෙන් පසු ඔහුට දෙවියන් වහන්සේ හමු වුණා. දෙවියන් වහන්සේගෙන් මේ පුජ්‍යලයා මෙහෙම ඇහුවා. දෙවියනි, මම ඔබට බොහොම භක්තිවන්තව හිටියා. මම ඔබ කියපු විදිහටම ජීවත් වුණා. මං කවදාවත් නරක වැඩ කරපු කෙනෙක් නෙවෙයි. ඇයි මාව ජලයට ගිලිලා මැරෙන්න හැරියේ? එවිට දෙවියෝ ඔහුට මෙහෙම කිව්වා. "මනුස්සයෝ තුන් සැරයක් මාවේ මං තමයි. මම නගින්න කිව්වා. එල්ලෙන්න කිව්වා. ඒකක්වත් අහන්න නැත්නම් මම මොනව කරන්නද කියලා." මිත්‍රයා, මේ කතාවේ මොකද අදහස? ඔබට යම්කිසි වාසනා ගුණයක් තිබ්බත් ඔබට ලැබීමක් තිබ්බත් ඔබ ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් ඔබට ඒකෙන් ප්‍රතිඵලයක් අත්කරගන්න බෑ. ඒ නිසා ඉබේ සාර්ථක වෙනතුරු ඉන්නේ නැතුව වාසනාව මත සාර්ථක වෙනතුරු ඉන්නේ නැතුව ඔබ ක්‍රියාත්මක වෙන්න පටන් ගන්න. ඒක තමයි වැදගත්ම අදහස. මොකද ක්‍රියාත්මක වෙන්න පටන් ගන්න. එවිට පෙනෙන නොපෙනෙන සියලු දෙවිවරු ඔබේ පිහිටට එවී.